ලංකාවේ වියලි කලාපික ප්‍රදේශවල මේ දිනවල බඩිරිඟු වියලීමට ලක්වෙලා තැන් අසුණු නෙලන අවධිය. නියමිත කන්නේට බඩිරිඟු වගාව පිහිටුවාගත් ගොවින් දැන් අස්වැන්න නෙලා වියලා සකස් කිරීමේ කටයුතු සිදු කරනවා. අපේ ගොවි මහත්තුරු බඩිරිඟු අස්වැන්න නෙලා ගන්න කාලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි ප්‍රදේශ කීපයක ගියා මේ බඩිරිඟු අස්වැන්න නෙලා ගන්න අපේ ගොවි මහතුරු හමු වෙන්න. අපි දින කීපයකට කලින් නාචදුව ප්‍රදේශයේදී බඩිරිඟු අස්වැන්න නෙලා ගන්න අපේ ගොවි මහතුරුන්ගේ ශේෂ්ත්‍රවලට අධ්‍යයන කටයුතු සිදු කරා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපේ ගොවි මහතුරු මේගොල්ලන්ගේ අස්වැන්න සමීක්ෂණයට ලක් කරා. බඩිරිඟු වගාවේ මුල් අවධියේදී සේනාදලඹුවාගේ හානිය තිබියදී තමයි අපේ ගොවි මහතුරු මේ වගාවන් පවත්වාගෙන ගියේ. දැන් අස්වැන්න නෙලනවා. අපේ ගොවි මහතුරුන්ගෙන් අහලා බලමු මුල් කාලයේ කොහොමද මේ හානිය කොයි විදිහට තිබුණේ, අද වෙනකොට තත්ත්වය මොකක්ද කියලා කියන්නකෝ. සාමාන්‍ය සති දෙකක් තුනකින් වගේ තමයි පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ ටිප් එක අපි කුසීසාසායක එක එක වර්ග බොහොමයක් ගෙනල්ලා මේ ඒවට මේ අපි ගැහුවා. ගහපුවාම සාමාන්‍ය දවස් දෙකක් තුනක් වගේ තමයි ඒකේ මේ සාමාන්‍ය ඔරොත්තු දුන්නේ. ඉන් පස්සේ ආය දවස් දෙක තුනකින් ආපහු අයිත් අර විදිහටම ඒක මේ හට ගන්නවා ඒ ගොබේ කෑම. සේනාදලඹුවගේ හානිය ඔය කියන විදිහට ඒ කාලය තුළදී පාලනය කරගන්න පුළුවන් වුණාද? අපිට පාලනය කරන්න කියන්නේ අපි සෑහෙන වෙහෙසක් දැරුවා. අපි හේන් වලම තමයි ඒ දවස්වල ගොඩාක්ම හිටියේ. අපි නිතරම ඉතින් ටැංකි කරේ තියාගෙන ඉතින් තෙල් ගගහම තමයි හිටියේ. ඉතින් ඒ ඉඳලා වෙලා තමයි මෙච්චර දුරට හරි අපි මේ දේ මෙව කරගත්තේ. මහවිලජ්ජ ප්‍රදේශයේ බඩිරිඟු වගාව සේනාදලඹුවගේ විශාල හානියක් වෙලා තියෙනවා. දැන් රජයෙන් මේකට ආධාර දෙනවා කියලා කියනවා. අපි ගොවි මහතුරු වශයෙන් අපි කැමති මේ හානිය ඇත්තටම සිදු වෙලා තියෙන ගොවි මහතුරු තෝරාගෙන මේ මහතුරුන්ට සාධාරණයක් ඉටු කරනවා නම් ඇත්තටම අපි කැමති. මහවිලච්චේ ප්‍රදේශෙත් අපේ ගොවි මහතුරුන්ගේ කොටුවල අපි ගිහිල්ලා බලමු මේගොල්ලන්ගේ අස්වැන්න සේනාදලඹු හානිය තියෙද්දි අපේ ගොවි මහතුරු සෑහෙන උත්සාහයක් ගත්තා තමන්ගේ වගාවේ අස්වැන්න මේ තත්ත්වයට ගෙනෙන්න. අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සේනාදලඹු හානිය බඩිරිඟු වගාවේ මුල් අවධියේ පැවතියත් බඩිරිඟු කරල් මෝරණවත් සමග දලඹුවගේ හානිය මේරු බිජවලට සිදු වෙලා නැහැ. අනුරාධපුර මහවිලච්චය, අනුරාධපුර නාචදුව වැනි ප්‍රදේශවල අපි කළ නිරීක්ෂණ සංචාරවලදී මේ බව වාර්තා වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් ගොවින් සමග එක්ව මේ දිනවල අස්වනු සමීක්ෂණ කටයුතු සිදු කරනවා. බොහෝ විට ගොවින් විසින් පෙන්වා දෙන සේනාදලඹුවගේ හානිය තිබුණු ප්‍රදේශවල මෙම අස්වනු සමීක්ෂණ සිදුවීම විශේෂත්වයක්. මීටර 5x5 කොටුවක් තුළ එනම් වර්ග මීටර 25ක ප්‍රදේශයක් තුළ අස්වනු නෙලා බීජවල ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව සොයා බලා අක්කරයක් තුළ අස්වැන්න කොපමණද යන්න පිළිබඳව ගණනය කිරීමක් සිදු කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අපේ ගොවි මහතුරු මේ හැමෝම එකතු වෙලා ගොවි ශේෂ්ත්‍ර තුළදී වර්ග මීටර 25ක ප්‍රදේශයක් තුළ අස්වැන්නේ ගුණාත්මක ප්‍රමාණාත්මක බව මේ පිළිබඳව අධ්‍යයනය කරනවා. සේනාදලඹුවගේ හානිය බඩිරිඟු වගාවේ මුල් අවධියේ විශාල වශයෙන් තිබුණත් ඉන්පසුව කිරිකරල්වලට සේනාදලඹු හානි කළත් මෝර්න බඩිරිඟු බීජවලට සිදු වී ඇති හානිය අවම බව තමයි වර්තා වුණේ. ගොවි පවුල් 1400කට වැඩි ප්‍රමාණයකට මේ සේනාදලඹුවගේ හානිය සම්බන්ධව පුහුණු වැඩසටහන් පවත්වලා දැමුවත් කිරීම සිදු කරා. ඒත් එක්කම ක්‍රමානුකූලව මෙම සේනාදලඹුව ඉතා සීග්‍රීන් ප්‍රදේශයේ පුරාම පැතිරිලා ගියා. සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 100%කට 80%කට එහා ප්‍රමාණයකටම වගේ සියලුම බඩිරුංග ගවන් සඳහා හානි දක්නට ලැබුණා. අනතුරුව අපි රසායනික මන්ත්‍රණ ක්‍රමය සහ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමයන් සියලුම ක්‍රමයන් පාවිච්චි කරලා
මෙම දළඹුවා මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන උපදෙස් ගොවි මහතුන් වෙත ලබා දුන්නා. අපි කියපු උපදෙස් පිළිපැද්ද සහ එවැගේම නිසි වෙලාවට නිසි කාලයට වගා කරපු ගොවි මහතුන්ගේ සාමාන්‍ය අස්වැන්න අක්කරයට කිලෝග්‍රෑම් 2500කට එහා මට්ටමක පවතිනවා. ඊට අමතරව මෙම සේනා දළඹුවාගේ හානිය දැකලා ඒකට අතාරපු ඒ නිසා අතාරපු ගොවි මහතුරු ඉන්නවා. පොහොර නොදා රසායනික පාලනය නොකර වල් පාලනය නොකරපු ඒ ගොවි මහතුරුන්ගේ යම් ප්‍රමාණයකට අස්වැන්න අඩු වීමක් දක්වන ලැබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදීම අසනු සමීක්ෂණයේදී සිටි නිලධාරීන් අපිට අදහස් දැක්වුවා. අපි 2018-19 මහකාණ්ඩයේ බඩිනුගාගාවේ අසන සමීක්ෂණ කටයුතු ආරම්භ කරා පසුගිය සතියේ ඉඳන්. මේ වෙනකොට නාචදුව ව්‍යාපාරය තුළ අපි අසන සමීක්ෂණ මේ 4 වෙනි අසන සමීක්ෂණය තමයි අද යන්නේ. ඊට අමතරව අපි 39 ව්‍යාපාරයේත් අසන සමීක්ෂණ කටයුතු පටන් ගත්තා. 3ක් මේ වෙනකොට අවසන්. අද දවසෙත් නූරව ව්‍යාපාරයේ තව අසන සමීක්ෂණ කටයුතු 4ක් මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. සාමාන්‍යයෙන් පහුගිය මහකන්නය ගත්තාම බඩිරුගාගාවේ සාමාන්‍ය අස්වැන්න අඩු වුණා නියගය නිසා, ජල හිඟතාවය නිසා. ඊට සාපේක්ෂව ගත්තාම සාමාන්‍යයෙන් අපේ මේ පැතිවල යන්නේ සාමාන්‍යයෙන් 2500ක් අක්කරේට කිලෝග්‍රෑම් 3004 වගේ සාමාන්‍ය අගයක් තමයි අස්වැන්න යන්නේ. ඉතින් මේ අසන සමීක්ෂණ දත්තත් එක්ක සසඳලා බලනකොට ඒ සාමාන්‍ය අස්වැන්නෙම මේ අස්වැන්නක් තියෙනවා. දැන් මෙතන අපේ වීරසූරිය ගොවි මහත්මයාගේ දැන් කරපු අසන සමීක්ෂණයේ කොළපු රහිත බර එනවා කිලෝග්‍රෑම් 33.5ක්. එතකොට අපි ගාන හදපුවාම සාමාන්‍යයෙන් තෙතමනේ තියෙන්නේ අපි අසන නිලනාවසාවේ 35%ක් විතර. එතකොට 15%දී තමයි අපි වියලි බර ගණනය කරන්නේ. 15%දී අසන සමීක්ෂණය අපි ගණනය කරපුවාම කිලෝග්‍රෑම් අක්කරයට 3320ක් විතර එනවා. ඒනොත් අපි 10%ක් සාමාන්‍යයෙන් ගිරවුන්ගේ හානි ඒ වගේ දේවල් වලට අයින් කරාම 2997ක් අක්කරයට කිලෝග්‍රෑම් වෙනවා. සේනා දළඹුවාගේ හානිය බඩිනුගු භෝගවලින් වෙනත් භෝගවලට සංක්‍රමණය වීමත් සිදුවිය හැකි නිසා ඒ වගාවන් පිළිබඳව විමසිල්ලෙන් සිටීමට ගොවීන් දැනුවත් විය යුතුයි. අසුණු සමීක්ෂණ වාර්තා අනුව ගොවීන්හට අසුන් හානි සිදුවී ඇත්නම් වන්දි ලබා දීමට කටයුතු කරන බවත් අදාළ නිලධාරීන්ගෙන් දැනගැනීමට ලැබුණා. බඩිනුගු නිෂ්පාදනය වන අතින අපේ නිෂ්පාදනය කරන තීරුව වන අම්පාර මොනරාගල අනුරාධපුරයේ කුරුණෑගල කියන මේ ප්‍රදේශවල දැන් අසනු නෙලමින් පවතින අවධියක අද ඉන්නේ මේ අනුරාධපුර නාචදුවේ කිඩාගල කියන ප්‍රදේශයේ අපි අසනු නෙලමින් සහ අසනු සමීක්ෂණ කටයුතු කරමින් තමයි තියෙන්නේ. අද වශයෙන්ම දැන් රජය ප්‍රකාශයට පත් කරලා තියෙනවා අක්කරයකට රුපියල් 40,000ක වන්දියක් ගෙවිය යුතුයි කියලා. අපි ඒ වන්දිය නිර්ණය කිරීම සඳහා අද වශයෙන්ම අස්වැන්නෙන් සිදුවන හානියක් සිදුවලා තියෙනවද නැද්ද කියන එක නිර්ණය කිරීම සඳහා අපි අසනු සමීක්ෂණය කරනවා. දැන් අපි මේ සිටින්නේ තිම අසනු සමීක්ෂණය කරන ස්ථානයක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව අපි ගණනය කරලා අපි ගෙවිය යුතු වන්දියක් තියෙනවා නම් ගොවි මහතුරුන්ට ගෙවීමේ කටයුතු ඇත්තටම අපි ආරම්භ කරනවා, ආරම්භ කරලා තියෙනවා මේ අවස්ථාව වෙන විට. මේ නෙළමින් පවතින අස්වැන්නේ ඉන්න මේ පලිබෝධකයා ක්‍රමක්‍රමෙන් වෙනත් භෝගවලට මාරු වීමේ හැකියාවක් තියෙනවා. ඉතා භයානක තත්ත්වය ඒකයි. ඉතින් ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපේ ගොවි මහතුරුන්ගෙන් මේ අනිත් වගාවල් වලට යන එක ගැන පොඩි අවධානයක් ඉන්න. අතන මේ ගාමීය කමිටුවක් දැන් අපි පිහිටවලා තිනවා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ග්‍රාම නිලධාරීතුමා, එතකොට උපනිෂ මහත්මයා හෝ මහත්මිය සහ අනිත් ගමේ ඉන්න ස්වේච්ඡා සංවිධාන සහ ගොවි සංවිධාන එකමුතුවෙන් තමයි මේම කමිටුව සවන්විත වෙන්නේ. කෙසේ වෙතත් නියමිත කන්නේට වැසි රටාවට අනුව වගාව ස්ථාපිත කළ ගොවීන් හොඳ අස්වැන්නක් ලැබෙන බව තමයි වාර්තා වුණේ. මේ පෙදේසි අපි ආරම්භයේදීම මේ සේනා දළඹු හානි වාර්තා වෙච්ච අවස්ථාවේ ඉතා විශාල වශයෙන්ම වගා හානි ලක්වන තත්ත්වයක තමයි පත් උනේ. විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම කොළ විනාශ කරමින් තිබිච්ච අවස්ථාවේ කුසගම් දෙපාර්තමේන්තුව ඇවිල්ලා මේක සම්පූර්ණ උපදෙස් අපි ලබා දුන්නා. මේක පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන ඒ අනුව මාස 3ක් වගේ කාලයක් අපි ඉතා දැවන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරා ගොවි මහතුරු දැනුවත් කිරීම, ඒ වගේම කොහොමද මේක පාලනය කරගන්නේ කියන එක ගැන ගොවි මහතුරු දැනුවත් කරනවා. විශේෂයෙන්ම අපි රසායනික ද්‍රව්‍ය රජයේ වියදමෙන් 50%ක්වට ලබා දුන්නා. ගෝජන් සේවා දෙපාර්තමේන්තු කුසගම් දෙපාර්තමේන්තු සීලම නිලධාරී මේ දවස්වල මේ විදිහට අපි ශ්‍රේෂ්ඨ ඇවිල්ලා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අස්තුන සමීක්ෂණ කටයුතු සිදු කරනවා.
වෙන්නේ අපේ ශේෂ්ත්‍රයේ දැනට තියෙන ප්‍රමණය කීයද? ඒකෙන් තමයි අසන සමීක්ෂණය අපිට මයින්නේ. සූත්‍රයක් තියෙන එක අනුව තමයි කරන්නේ. ඊට පස්සේ අපි ඒක වේලා ගත යුතුයි 115 දක්වා. එතකොට අපි 100ට සාමාන්‍යයෙන් අපේ දැනට සාමාන්‍ය ශේෂ්ත්‍ර තියෙන අධ්‍යක්ෂකම නෝනම් 39යි 42 අතර තමයි රේන්ජ් එක එන්නේ. ඒත් එතමනේ. ඊට පස්සේ අපි ඒකෙන් ගණනේ හදනවා 115 දක්වා. හදලා තමයි මේ අසන සමීක්ෂණ වාර්තාව දෙන්නේ. නිසා මේ වාර්තාවේ ගොඩක් දුරකට 100%ම හරි අපි අර එතමනේ 115 දක්වා ගෙනිලා තමයි ඒ අසන සමීක්ෂණය හදලා තියෙන්නේ. දැන් මේ වෙනකොට ඇත්තටම අපි හරි નિયમિત කන්නේට වගා කරපු තාක්ෂණික උපදේශ වලට සවන් දුන්න ගොවි මහත්තුරුන්ගේ මේ වෙනකොට හොඳ අස්වැන්නක් තියෙනවා. අස්වැන්න නෙළමින් පවතිනවා. හොඳ අස්වැන්නක් තියෙනවා. මේ දිනවල අස්වැන්න සමීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම සනාථ කරලා තියෙනවා සේනාදළඹු හානියෙන් සේනාදළඹු හානි වුණා මේ ශේෂ්ත්‍රයට ආවට ලොකු හානියක් සිද්ධ කරලා නැහැ. හොඳ මිලකුත් මේ දිනවල පවතිනවා. බඩිරුංගු අස්සනු බීජ වෙන් කර ගැනීමේ යන්ත්‍ර මගින් බීජ වෙන් කර හොඳින් වියලා තෙතමනේ අඩු කර ගැනීමෙන් අලෙවිය සඳහා සූදානම් කළ හැකි. නියමිත තෙතමන ප්‍රමාණයට බඩිරුංගු වියලා ගැනීමෙන් අස්සනු හානිය අඩු කර ගුණාත්මක බව වැඩි කර ගන්නට පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාන කීපයකදීම සිදු කළ අස්සනු සමීක්ෂණයෙන් අපට පෙනී ගියා අපේ ගොවි මහත්තුරු අපේ නිලධාරීන් කැපවීමෙන් මේ වගාව සේනාදළඹුවාගෙන් බේරාගෙන හොඳ අස්වැන්නක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට අස්වනු වේලගෙන අලෙවිය සඳහා ඉදිරියේදී මේවා සකස් කිරීම තමයි අපි කළ යුත්තේ. ඉතින් එහෙමනම් අනුරාධපුරින් අද අපි සමු ගන්නවා ගොවිබිමට අරුණවල වැඩසටහන තුළින් අපි යලිත් හමු වෙනවා ලබන සතියේ ගොවිබිමට අරුණවල වැඩසටහනකින්. එතෙක් අපි ඔබට ප්‍රාර්ථනය කරනවා බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත හෙට දවසක්. බටු වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 450ක් තවත් හෙක්ටයාර 356ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ මිලක් ලැබේවි. මේ දක්වා ඉතාමත් හොඳ තේරීමක්. කරවිල වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 135ක් තවත් හෙක්ටයාර 98ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ මිලක් ලැබේවි. මේ දක්වා ඉතාමත් හොඳ තේරීමක්. වට්ටක්කා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 275ක් තවත් හෙක්ටයාර 203ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ මිලක් ලැබේවි. මේ දක්වා ඉතාමත් හොඳ තේරීමක්. බණ්ඩක්කා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 250ක් තවත් හෙක්ටයාර 180ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ මිලක් ලැබේවි. මේ දක්වා ඉතාමත් හොඳ තේරීමක්. බෝංචි වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 350ක් තවත් හෙක්ටයාර 119ක් පමණ වගා කළ හැකි. හොඳ මිලක් ලැබේවි. මේ දක්වා වඩා හොඳ තේරීමක්. ගෝවා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 175ක් තවත් හෙක්ටයාර 78ක් පමණ වගා කළ හැකි. හොඳ මිලක් ලැබේවි. මේ දක්වා වඩා හොඳ තේරීමක්. ලීක්ස් වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 80ක් තවත් හෙක්ටයාර 33ක් පමණ වගා කළ හැකි. හොඳ මිලක් ලැබේවි. මේ දක්වා වඩා හොඳ තේරීමක්. තක්කාලි වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 215ක් තවත් හෙක්ටයාර 112ක් පමණ වගා කළ හැකි. හොඳ මිලක් ලැබේවි. මේ දක්වා වඩා හොඳ තේරීමක්. කැරට් වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 125ක් තවත් හෙක්ටයාර 20ක් පමණ වගා කළ හැකි. සාමාන්‍ය මිලක් ලැබේවි. මේ දක්වා හොඳ තේරීමක්.